නපුරු වෘකයා සහ නුවණක්කාරේ එළු අම්මා. එකෝමත් එක කාලෙක එළු අම්මයි එයාගේ පුංචි පැටව් හත් දෙනයි කැලේ කුඩා නිවසක වාසය කළා. හැමදාම එයාලගේ පැටවුන්ට කෑම හොයන්න, උදෙන්ම කැලේ ඈතට යන්න මේ එළු අම්මා පුරුදු වෙලා හිටියා. මේ කැලේ නපුරු වෘකයෙක් ඉන්න බවත්, ඌගෙන් මේ පුංචි පැටව් ආරක්ෂා කරගන්න එක ගැන එළු අම්මා නිතරම මද වෙනවා. ඒ නිසා හැමදාම ගෙදරින් පිටවෙන්න කලින් මේ එළු අම්මා පුංචි පැටවුන්ට මෙහෙම කියනවා. මගේ දරුවනි, කවුරු ඇවිත් දොරට තට්ටු කරත් දොර නම් මරින්න එපා. මොකද මේ කැලේ ඉන්නවා නපුරුම නපුරු වෘකයෙක්. ඒ වෘකයා ඔයාලව දඩයම් කරන්න තමයි කොයි වෙලාවෙත් බලන් ඉන්නේ. තේරුණා නේද කියලා මේ එළු අම්මා කිව්වා. ඉතින් මේ කියන දවසේ එළු අම්මා ඈතට යනවා බලන් හිටිය වෘකයා හෙමින් හෙමින් මේ නිවසසල්ට ඇවිත් දොරට තට්ටු කළා. ඊට පස්සේ වෘකයා කියනවා, දරුවනේ මම ඇවිත් ඉන්නේ දොර අරින්න. දරුවනේ ඒ කටහඬ හරිම රළුයි, ඒනම් අම්මා වෙන්න බෑ. එහෙම හිතුව පැටවු ටිකට එළු අම්මා කිව්ව අවවාදය මතක් වුණා. බිය වූ පුංචි පැටවු දොර නම් ඇරියේ නෑ. ඉතින් කිසිම හැලහොල්මනක් නැතිව ටික වේලාවක් ගත වුණා. ටික වේලාවකට පසු නැවතත් දොරට තට්ටු කරන හඬක් ඇසුණා. අනේ පුංචි පැටවුන්ට හිතුණා ඒ ආවේ එළු අම්මද කියලා. මොකද ඒ සැරේනම් මෘදු කටහඬක් තමයි පැටවුන්ට ඇහුනේ. ඒත් නැවතත් අම්මගේ අවවාදය මතක් වූ නිසා දොර ඇරී නෑ. ඉතින් පැටව් කියනවා, මෙන්න මෙහෙම. ඒනම් අම්මා වෙන්න බෑ. වෘකයාත් නිකන් හිටියේ නෑ. මාව අඳුරගන්න බැරිද මගේ දරුවනේ? එහෙනම් ඔය කවුළුව පොඩ්ඩක් කරලා මගේ අත්දෙක අත ගාලා බලන්න. මේනම් අපේ අම්මා තමයි. ඉතින් පුංචි පැටව් කවුළුව ඇරලා වෘකයා කීපරිදි වෘකයාගේ අත් දෙක අතගාලා තේරුම් ගත්තා මේනම් වෙන කවුරුත් නෙමෙයි අපේම අම්මා තමයි කියලා සතුටින් දොර ඇරියා. අනේ මෙන්න නපුරු වෘකයා පැනපු ගමන් ලොකු පැටියව එකවරම ගිල්ලා. කුඩා පැටියා හැර අනෙක් හය දෙනාම තමාගේ ග්‍රහණයට නතු කරගත්තා. වෘකයාගෙන් බේරුණු පුංචි පැටියා අම්මව හොයාගෙන ඉදිරියට ගියා. ටික දුරක් යනකොට අම්මා දුටුවා ඉදිරියට එන පුංචි පැටියව. එළු අම්මා තේරුම් ගත්තා මොකක් හරි විපතක් තමයි කියලා. ඉක්මනින්ම සිදු වූ දේ දැනගත් එළු අම්මා හිතුවා මේ වෘකයාට හොඳ පාඩමක් උගන්වන්න ඕනි කියලා. එළු අම්මා නිවසට යන විට වෘකයා හිටියේ තදම තද නිින්දේ. ඉක්මනින් හරිබරි ගැහුණු එළු අම්මා වෘකයාගේ බඩ පළලා පුංචි පැටව් ටික එළියට අරගෙන ගල් කිහිපයක්ම බඩට දමලා මැහුවා. ඊට පස්සේ එළු අම්මා පැටව් ටික එක එක්කෙනා ගේ ඇතුළට වෙලා දොර වහගෙන ආරක්ෂිතව සිටියා. සෑහෙන වෙලාවකට පස්සේ ඇහැරුණු වෘකයා පිපාසයට වතුර ටිකක් බොන්න අසල තියෙන ගඟට ඉතා අමාරුවෙන් ගියා. වතුර බොන්න පහත් වෙනවත් එක්කම ශරීරයේ තියෙන බරට ගඟට වැටිලා මිය ගියා. ඉන් පසුව එළු අම්මා එයාගේ පැටවුත් එක්ක සතුටින් වාසය කළා.